අයිබෝවන් අදත් සිලෝන් YouTube නාලිකාවට ඔයාලව ඉතාම සාදරයෙන් පිළිගනු ලබනවා. අද අපි කතා කරන සූදානම් වන්නේ සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් අනතුරුව මෙරට බිහි වූ විශිෂ්ට විද්‍යාඥයෙක් පිළිබඳව. ඒ අපි හැමෝම දන්න පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණය ලොවට හඳුන්වා දුන් ANS කුලසිංහ නොහොත් කොන්ක්‍රීට් කුලසිංහ යන අන්වර්ථනාමයෙන් හඳුන්වනු ලබන ඉංජිනේරු කුලසිංහ. අරුමඳුර නන්දසේන සිල්වා කුලසිංහ මහතා 1919 ඔක්තෝබර් 26 වෙනි දින ජයල උදම්මිට ප්‍රදේශයේදී උපත ලබනවා. මූලික අධ්‍යාපනය සඳහා වාද්‍ය ඉංග්‍රීසි පිරිමි විද්‍යාලයට පියමන් කරන ඔහු ඉන්පසුව මීගමුව මාරිස්ටලා විද්‍යාලයට ඇතුළත් වෙනවා. උසස් අධ්‍යාපනය සඳහා කොටේන ශාන්ත බෙනඩික් විද්‍යාලයට ඇතුළත් වන මෙතුමා වැඩිදුර අධ්‍යාපනය සඳහා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය හැදෑරීම සඳහා ලංකාවේ කාර්මික විද්‍යාලයට ඇතුළත් වෙනවා. එහිදී ඔහු ශ්‍රී චන්ද්‍රශේඛර ශිෂ්‍යත්වය දිනාගනු ලබන අතර 1936 දී උපාධිය ලබාගත් ඔහු සිවිල් ඉංජිනේරුවන්ගේ ආයතනයේ සහකාර සාමාජිකත්වයක් ලබා ගන්නවා. එදස්නවසිය 1940 කුලසිංහ මහතා තාක්ෂණික සහායකයෙකු ලෙස නෝටන් බ්‍රිජ් ජල විදුලි ව්‍යාපෘතියට සම්බන්ධ වෙනවා. ඒ වගේම 1944 වරාය සේවයට කනිෂ්ඨ උපවරාය ඉංජිනේරුවෙකු ලෙස සම්බන්ධ වෙන්න මොහු කටයුතු කරනවා. මොහුගේ කොන්ක්‍රීට් ගැන අත්දැක බැලීම් වලට හොඳම තෝතැන්නක් මේ වරාය භූමියෙන් ඔහුට ලැබෙනවා. වර්ෂ 1963 කුලසිංහ මහතා වරාය අධිකාරිය සභාපති ධුරයට පත් වෙනවා. පසු 1962 ජනවාරි 2 රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පිහිටවා එහි සභාපති ධුරයට පත්වන මෙතුමාට 1970 විට මේ සභාපති තනතුර වෙනුවට කුමන්ත්‍රණකාරී ස්වභාවයක් ඇතිවීමත් සමගින් මොහු මේ සභාපති තනතුරින් ඉවත් කිරීමට දැඩි කුමන්ත්‍රණ නිර්මාණය වෙනවා. මේ පිළිබඳ අවබෝධ වෙන මෙත් අපේ කුලසිංහ මහත්මා දැඩි කනස්සල්ලෙන් යුක්තව ඒ තනතුරින් ඉවත් වී මැලේසියාවේ එකෙට් නම් ජාත්‍යන්තර වැඩපිළිවෙලකට සම්බන්ධ වෙනවා. එෙහිදී මැලේසියාවෙන් නම් ඔහුට ලැබුණේ ඉතා හොඳ පිළිගැනීමක්. කුලසිංහන් මැලේසියානුවන්ට කොන්ක්‍රීට් බෝට්ටු සෑදීමට අවශ්‍ය දැනුම මේ කාලයේදී ලබා දෙනවා. මේ කාලවකවානුවේදී සිදු වූ තවත් එක් දෛවෝපගත සිදුවීමක් නම් ලංකාවේ ඒවකට නිවාස අමාත්‍යවරයා අඩු වියදම් නිවාස ගැන උපදෙස් ලබා ගැනීමට මැලේසියාවට පැමිණෙන්නේ මේ කාලයේදී. එහිදී දේශන පැවැත්වන්නේ ඉංජිනේරු සංස්ථාව විසින් ඉවතට විසිකළ අපේ ඉංජිනේරු කුලසිංහ මහත්මා බවතුටු අමාත්‍යවරයා ලැජ්ජාවට මෙන්ම විමතියටත් පත් වෙනවා. කොහොම නමුත් 1965 මෙතුමාගේ මූලික සංකල්පයකට අනුව ඉදිකළ කැලණි ටයර් සංස්ථාව, ඒ වගේම යක්කල ලෝහ සංස්ථාව, ඔරුවල වානේ සංස්ථාව ශ්‍රී ලංකාව තුළ බිහි වූ විශිෂ්ට කර්මාන්ත ශාලා අතර මුල් තැනක් ගන්නවා. නමුත් 77 ආර් නිදහස ආර්ථිකයෙන් පසු මෙම කර්මාන්තවලට කනකොකා හඬන්න පටන් ගන්නේ ගුණාත්මක බැවින් අඩු ආදේශක භාණ්ඩ වෙළඳපළට පැමිණීම නිසාමයි. කතාවක් තියෙනවා අපේ රට කිසි දිනක බුද්ධිමතෙකුට ඉඩ දෙන්නේ නැත කියලා. ඒක කතාවක්මද කියන එක ඔබගෙත් මගෙත් ප්‍රශ්නාර්ථයක් තිබෙන කාරණාවක්. කොහොම නමුත් එයට අතීතයෙන් ඉතා හොඳ නිදසුන් ලබා ගැනීමට අපිට හැකියාවක් තිබෙනවා. එයට හොඳම නිදසුනක් වනුයේ ශ්‍රී ලංකා රජය දුම්රිය මාර්ග ඉදිකිරීමට අවශ්‍ය කොන්ක්‍රීට් සිල්පර කොටන් ගැන උපදෙස් ලබා ගැනීමට මෙරටට ගෙන්වුවේ ස්විට්සර්ලන්ත ඉංජිනේරු උපදේශකයන්. ඔවුන්ට ඉංජිනේරු කුලසිංහයන්ගෙන් පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණය ගැන මේ ලංකාව තුළදී දැනගන්නට ලැබෙනවා. අන්තිමට ස්විට්සර්ලන්ත විද්වතුන්ට සිදු වුණේ කොන්ක්‍රීට් ගැන, ඒ වගේම කොන්ක්‍රීට් සිල්පර කොටන් ගැන ඉංජිනේරු කුලසිංහයන්ගෙන් ඉගෙනගෙන ඔවුන්ගේ රටට පිටත්ව යෑමටයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා රජයට, ඒ වගේම කුලසිංහ මහත්මාට බෙහෙවින් ප්‍රශංසා කළ ස්විට්සර්ලන්ත විද්වතුන් ශ්‍රී ලංකාව තුළින් කොන්ක්‍රීට් සිල්පර කොටන් ගැන ඉගෙනගෙන ඔවුන්ගේ මව් රටට පිටත්ව යනවා. කුලසිංහන්ගෙන් කොළඹ කර්මාන්ත ශාලාවක කොන්ක්‍රීට් බෝට්ටු සාදමින් සිටින අවධියක දීවර අමාත්‍යාංශය මගින් ත්‍රිකුණාමල ප්‍රදේශයේ විදේශිකයෙකු ලවා කොන්ක්‍රීට් බෝට්ටු නිර්මාණය කරමින් කුලසිංහ මහත්මාට රිද්දන්නට
පටන් ගත්තෙත් මේ කාල සීමාව තුලදීම තමයි. ඒකට පැවති රජයේ මෙම ක්‍රියාකලාපය නිසාම කලකිරීමට පත් වූ කුලසිංහයන් තම කොන්ක්‍රීට් පෝට්ට නිපදවීමේ තාක්ෂණය හොන්කොම් රජයට විකුණන්න කටයුතු කරනවා. ඒ වගේම නැවත වරක් සිංගප්පූරු සමාගමකින් කරන ආරාධනයකට අනුව ඔහු ඉතා විශාල වැටුපකට සිංගප්පූරුවට පිටත් වෙනවා. එකල රුපියල් මිලියන 2ක වැටුපක් කුලසිංහ මහත්මයාට මේ සිංගප්පූරු සමාගම විසින් ගෙවන්න කටයුතු කරමින් තිබුණා. නමුත් 1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් නැවත ලංකාවට පැමිණෙන ලෙස කුලසිංහ මහත්මයාට කළ ආරාධනය නිසාම ශ්‍රී ලංකා ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සභාපති තනතුරට රුපියල් 50,000කට වැටුපකට එතුමා නැවත වරක් ලංකාවට පැමිණෙනවා. එතුමා තුල තිබූ ඒ දේශාභිමානය, දේශමාමකත්වය එයින් මොනාවට ඉස්මතු වෙන බව මට නම් හැඟෙනවා. කොහොම නමුත් ජයවර්ධන ජනාධිපතිවරයා කුලසිංහන්ගෙන් අසන්නේ එක් ප්‍රක්ෂණයක්. වසර 30කින් නිම කිරීමට නියමිත මහවැලි ව්‍යාපාරය ඔබට වසර 5ත් 8ත් අතර කාලයකින් නිම කිරීමට හැකිද? අනෙකුත් විශේෂඥයන් විද්‍යාඥයන් ප්‍රතික්ෂේප කළ එම යෝජනාව කුලසිංහයන් බාරගත්තේ තම රට වෙනුවෙන් ඔහු තුල තිබූ දැඩි ආදරය, ඒ වගේම තම රට දියුණු කිරීමට ඔහු තුල තිබූ දැඩි උනන්දුව ඉස්මතු කරමින් පස් භාවිතා කරමින් ලෝකයේ වේලි තැනීම පිළිබඳ විශේෂඥ දැනුම තිබුණේ ලංකාවේ බව කුලසිංහයන් දැන සිටි අතර ඒ සඳහා ගුරු කොටගත්තේ ලංකාවේ දැවැන්ත නිර්මාණ පිළිබඳ නිඩට් සහ ක්‍රස් ග්‍රෑන්ට් යන විද්‍යාඥයන් විසින් රචිත දුර්ලභ කෘතියක්. ඇලවේලි ඉදිකිරීම පිළිබඳ තාක්ෂණික දැනුමක් නොවුණු නොතිබුණු බ්‍රිතාන්‍යයන් මූල්‍ය බරපැන දැරූ අතර තාක්ෂණික දැනුම ඉංජිනේරුව කුලසිංහ මහත්මයා විසින් ලබා දෙන්නට කටයුතු කළා. කුලසිංහයන් ගඟේ ස්වභාවයත් භූමියත් නිරීක්ෂණය කර පස්වලින් වේලි තන්න අපේ ඉපැරණි විද්‍යාව ගුරුකොට වික්ටෝරියා වේල්ල පෝල් කටුවක ස්වභාවයට ඉදි කළා. ඒ වගේම මාධ්‍රුවේ ව්‍යාපෘතිය සඳහා කුලසිංහයන් නැස්තමේන්තු ගත කළ මුදල රුපියල් මිලියන 650ක් වෙද්දී රාජ්‍ය ප්‍රධානීන් එය නොසලකා හරිමින් කැනේඩියානු සමාගමකට රුපියල් මිලියන 2800කට මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දෙනවා. නමුත් වේල ඉදිකිරීම එම සමාගම විසින් පරීක්ෂා කර තෝරාගත් ස්ථානයේ කැනීම් කටයුතු සිදු කරන අතරේදී අපේ පැරන්නන් ක්‍රිස්තු වර්ෂ 22 දී පමණ ඉදි කළ වේල සහ සොරවුව කොටස් ඔවුන්ට සොයා ගැනීමට හැකියාවක් ලැබෙනවා. කුලසිංහ මහත්මයා විසින් කළුතර චෛත්‍ය, කොත්මලේ මහා සෑය, ග්‍රහලෝකාගාරය, ඔහු විසින් ලබා දුන් තාක්ෂණික ඥානය කියා නිම කළ නොහැකි. නමුත් කුලසිංහන්ගේ වටිනාකම මෙරට උදවිය හරිහැටි වටහා නොගත්තේ කුමක් නිසාද යන්න අදටත් ප්‍රශ්නයක්. ආදර්ශී ක්ලාක් මහතා කුලසිංහන් පිළිබඳ දක්වා ඇත්තේ මෙවන් අදහසක්. බොහෝ දුරින් වූ කල්පිතයන්ට බිය නැති ස්වාධීන චින්තකයන් ලෝකයට අවශ්‍යයි. ඒ වගේම ඔවුන්ගේ සිහින සැබෑ කළ හැකි ප්‍රායෝගික සූපරීක්ෂාකාරී ඉංජිනේරුවරුන් ලෝකයට අවශ්‍යයි. ඔවුන් එකිනෙක හා අනුපූරකව පවතින අතර දෙදෙනාගෙන් එක් අයෙකු හෝ නොමැතිව සාර්ථකත්වයක් ලබාගත නොහැකි සීමාවෙන් පිටත වූ දේ ස්වාධීන සීමාවෙන් පිටත දේ සිතන ස්වාධීන චින්තකයන් නොසිතින්නට ඉතා අනර්ග ගල්යුගය ශෛලමය උපකරණද අද අපට නොතිබීමට ඉඩ තිබිණි. කිසිවෙකු වානේ සොයා නොගැනීමටද ඉඩ තිබිණි. ආචාර්ය කුලසිංහ යනු මේ දෙයාකාරයේම සංකලනයකි. ආදර්ශී ක්ලාක් මහතා කුලසිංහයන් ගැන දක්වා තිබුණේ එවන් අදහසක්. කොහොම නමුත් වර්ෂ 2007 දී වැඩ ආරම්භ කර 2018 ඉදිකිරීම් කටයුතු අවසන් කළ මොරගහ කන්ද ජලාශයේ අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව කුලසිංහ ජලාශයෙන් ලෙස නම් කිරීමට කටයුතු කළා. ඒ මහා ඉංජිනේරු කුලසිංහ මහත්මයා විසින් ශ්‍රී ලංකාවට කළ සේවය අගය කිරීමක් වශයෙන්. අපිත් අද මේ හිසට සේවනක්
සහිතව යම්කිසි භූමියක නිද්‍රාසහගතව සිටිනවා නම් ඒ ඉංජිනේරු කුලසිංහයන්ට පින් සිද්ධවන්නට තට්ටු ගණන් ගොඩනැගෙන නිවාසවන් නිර්මාණය වන්නේ ඉංජිනේරු කුලසිංහ මහත්මයාට පින් සිද්ධවන්නට දිනෙන් දින වර්ධනය වන මේ ප්‍රජාවට අතීතයේ සිට මේ දක්වා ආ ඒ ගමන් මඟ තුල සිතා ගැනීමටවත් නොහැකි තාක්ෂණික නිර්මාණයක් නිර්මාණය කිරීමට මූලික අඩිතාලම වැටෙන්නේ මේ කොන්ක්‍රීට් තුලින්. ඉතින් ඉංජිනේරු කුලසිංහ මහත්මයා කොන්ක්‍රීට් සොයා නොගන්නට අද අපි තවමත් සිටින තැන පිළිබඳ සිතන්නට ඉඩක් ඔබට ලබා දෙමින් අද අපි කතා කළේ ඒ.එන්.එස්. කුලසිංහ මහත්මයා ගැන. ඒ වගේම නැවත දවසක ඔබට තවත් මෙවැනි රසවත් ඒ වගේම දැනුම පිරිනි කරුණු කාරණා ගොඩක් රැගෙන සිලොන් YouTube නාලිකාව තුලින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි සමු ගන්නවා. එහෙනම් ඔබට ජය. තවමත් සිලොන් අපේ YouTube නාලිකාව subscribe කර නැති ඔබට ඉතා ආදරයෙන් ආරාධනා කර සිටිනවා channel එක subscribe කරන්න, දැනුම බෙදා ගන්න, අද වැඩසටහන හැකි තාක් share කරන්න, තවත් මෙවැනි හරවත් වැඩසටහනකින් හමු වන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. ස්තුතියි.